ආදරයේ පළමු පාඩම. අනන්තය දිහා බලාගෙන ඉන්නකොට දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාත් ඒ වගේ. රටට වැඩදායි ගුණවත් උගත් පුද්ගලයෙක් බිහි කිරීම තමයි හැම අම්මා කෙනෙක්ගේම හීනේ. ඒකට අධ්‍යාපනය හරිම වැදගත්. අද අපි කතා කරන්න යන්නේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම ගැනයි. එතකොට මේ ක්‍රියාකාරකම් වෙන්න නම් මේ ඇඟිලි තුඩු වලට ඒ අභ්‍යාසය ලැබෙන්නට ඕනේ. ඒ පුංචි පෙට්ටියගේ යටි තොලේ තියන්න ඕන කප් එක. ඉතින් ප්ලේ ගෲප් එකේ ඉන්නකොට ගොඩක් අකුරු ලියන කරන්නේ නැහැ. නිකන් ඔය පාට කරනවා, ඉරි අඳිනවා. අනික ඇත්තට බබාට කොයි වගේ රැකවරණයක් එතනින් ලැබෙයිද කියන එකත්. ආදරයේ පළමු පාඩම. අද මේ පිළිබඳ කතා කරන්න සායනික මනෝවිද්‍යාඥ රේඛා අත්තිඩිය මහත්මිය අද අපි එක්ක සහභාගී වෙනවා. ආයිබුවන්. මගේ ඉහිලියන් දෙදෙනාවත් ආදරෙන් පිළිගන්නවා. අනුෂා ආයිබුවන්. කෞෂදි ආයිබුවන්. අනුෂාගෙන් මම ඇහුවොත් අනුෂාට බබාගේ වයස කීයද, බබාව පෙර පාසලකට දාන්න අදහස් කරනවද, රස්සාවක් කරනවද, රැකියාවක් කරනවද? ඩේ කෙයා එකකට දාන්න බලාපොරොත්තු වෙනවද නැත්නම්? ඩේ කෙයා දාන්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි බබා අවුරුදු 6ක් විතර වෙනකොට බබාව ටොඩ්ල ස්කූල් එකකට දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. කෞෂදි රැකියාවක් කරනවා? මම ප්‍රී ස්කූල් ටීචර් කෙනෙක්. ඒනම් මම නිවාඩු ගත මේ අවුරුද්දම. එතකොට බබාට අවුරුදු 1.5ක් වෙනවනේ. එතකොට මං හිතාගෙන ඉන්නේ මෙයාවත් එක්කම යන්න කියලා හිතාගෙන. එතකොට ඒජ් එක මෙයාගේ ප්ලේ ගෲප් ඒජ් එකට තියෙනවා. ප්ලේ ගෲප් එකක් කියලා හිතනකොට මොන වගේ ප්ලේ ගෲප් එකකට දාන්න බලාපොරොත්තු වෙන්නේ? ප්ලේ ගෲප් එක normally ප්‍රී ස්කූල් එක සෙක්ෂන් වෙන්නේ 3 to 3 years වගේ වෙනකොට ප්ලේ ගෲප් යන්නේ. 4 plus බබාලා යන්නේ අප නර්සරි. ඒගොල්ලෝ යන්නේ මේ grade 1 වලට ready වෙන බබාලා තමයි අප නර්සරි එන්නේ. ඊට කලින් අවුරුද්ද low nursery කියලා යන්නේ. ඉතින් play group එකේ ඉන්නකොට ගොඩක් අකුරු ලියන කරන්නේ නැහැ. නිකන් ඔය පාට කරනවා, ඉරි අඳිනවා. ඒ වගේ ඒවා ඉතින් අවුරුදු 1.5 බබෙක්ට adjust කරගන්න පුළුවන්. රේඛා මහත්මිය, අපි ගොඩක් වෙලාවට රැකියා කරන මව්වරු අපි ඩේ කෙයාර්ස් වලට දාන්න බලාපොරොත්තු වෙන මොකද සමහර වෙලාවට ඩේ කෙයාර්කකින් පවුලේ අනිත් කට්ටිය බලාගන්න උදව්වට නැති කට්ටිය ගොඩක් වෙලාවට ඩේ කෙයාර්ස් වලට දානවා. හැබැයි මේ ඩේ කෙයාර් එකක් තෝරගන්නකොට අපි කොහොමද තෝරගත්ත යුත්තේ? මොනවාද අපි මොන වගේ දේවල්ද අපි සැලකිලිමත් විය යුත්තේ? ඇත්තටම දැන් අපි ළමා සංවර්ධනය ගැන බලනකොට කායික සංවර්ධනය වගේම මානසික සංවර්ධනයටත් අවධානය යොමු කරන්න ඕනේ. එතකොට කායික සංවර්ධනය කියන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා ජීව විද්‍යාත්මකව. මානසික සංවර්ධනයේදී දරුවෙකුගේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් ජාන වලින් දරුවට ලැබෙන දේ, අනිත් එක පරිසරයෙන් ලැබෙන දේ. එතකොට ඩේ කෙයාර් එකකට දානකොට අපි ගොඩක් හිතන්න ඕනේ ඒ පරිසරය තුළ දරුවට අවශ්‍ය කරන සාධක තියෙනවද කියලා. සාධක කියලා කතා කරනකොට දැන් අපි විශේෂයෙන්ම බලනකොට අවුරුදු 2 වගේ ඉඳලා අම්මලා බලාපොරොත්තු වෙනවා දරුවෙක්ව ඩේ කෙයාර් එකකට දාන්න. රෙකමන්ඩ් ගොඩක් දැන් සමහර වෙලාවට රැකියා කරන මාවකට සමහරට අත දරුවා, ඒ කියන්නේ මාස 6න් අවුරුද්දෙන් දාන අවස්ථා තියෙනවා. එතකොට ඒ මව කොහොමද ඒ කාලෙට? ඔව්, මං එකඟයි. දැනට පවතින කියන්නේ මේ ජීවන රටාවත් එක්ක සමහර වෙලාවට අම්මලාට බොහොම අඩු වයසකින් දරුවව රැකවරණ මධ්‍යස්ථානවලට දාන්නට සිද්ධ වෙනවා. නමුත් මගේ පෞද්ගලික අදහස තමයි දරුවා ඉන්නේ ඩේ කෙයාර් එකේද ගෙදරද කියන එකට වඩා වැදගත් වෙන්න ඕනේ මේ ඕනම පරිසරයක අවශ්‍ය සාධක තියෙනවද කියන එක. දැන් සමහර වෙලාවට තමන්ගේ දෙමව්පියන් එක්ක දාලා යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ නිවසේ උදව්වට ඉන්න කෙනා එක්ක දාලා යනවා වෙන්න පුළුවන්.
ආරක්ෂාව ආහාර පාන ටික ලැබෙනවා වෙන්න පෙටික සිද්ධ වෙනවා. නමුත් සමහර වෙලාවට වයසක අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි අර පුංචි දරුවෙකුගේ ඕන කරන සියලුම දේවල් දෙන්නට පුළුවන්ද කියන එකෙත් ගැටලුවක් එනවා. ඒ වගේම අපි ගතොතින් රැකවරණ මධ්‍යස්ථානයේ දුවල පනින්න පුළුවන් උදවිය හිටියට ඒ අය ඇත්තටම දරුවන්ගේ මේ මානසික අවශ්‍යතාවයන් සියල්ලම සලකලා බලනවද කියන එකත් හිතන්නට වෙනවා. එතකොට අම්මා කෙනෙක් වශයෙන් ඔබ හොඳ නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ. දරුවා දාන ස්ථානයේ මේ කියන මානසික සාධක සහ කායික සාධක කියන දෙකම සිද්ධ වෙනවද කියලා බලන්නට. ආදරයේ පළමු පාඩම. ආදරයේ පළමු පාඩම. මම දැනේ අනුෂට තියෙන ප්‍රශ්නයක් අහන්න. මං බලාපොරොත්තු වෙනවා මගේ බබාව අවුරුදු දෙකමාරක් වෙනකොට ටොඩ්ලර් ස්කූල් එකට දාන්න. ඒක බබාගේ වර්ධනයට කොයි වගේ බලපායිද කියලා දැනගන්න කැමතියි. ඇත්තටම දැන් දරුවෙක් තනියම ගෙදර ඉන්නවා ඇති කණ්ඩායමක්, තනියම නෙමෙයි. නමුත් එයාගේ සම වයස් උදවියත් එක්ක ජීවත් වෙන්නට ලැබෙනවා නම් ඒක දරුවගේ ක්‍රියාකාරකම් පෝෂණය වන්නට හොඳ පරිසරයක් වෙනවා. මොකද එකක් තමයි දරුවන් අනිත් දරුවන් එක්ක එකතු වෙලා භාෂාව ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම අවුරුදු දෙක වෙනකොට දරුවෙකුට භාෂාව, චාලක ක්‍රියාකාරකම් මේ වගේ දේවල් පිළිබඳව ඉගෙන ගන්නට එයාට අර ඕන කරන පරිසරය ලැබෙනවා. ඉතින් මං හිතනවා ඒක හොඳ අවස්ථාවක් දරුවට එයාගේ තියෙන හැකියාවන් වර්ධනය කරගන්නට. කෞෂිදී ප්‍රශ්නයක් තියෙනවද? මට කියනවද දැන් මෙයා ප්‍රී ස්කූල් දානකම් මෙයාගේ ඒ වගේ දේවල් පුරුදු කරන්න මොන වගේ ඇක්ටිවිටීස්ද හොඳ? ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් ගත්තත් වයස අවුරුද්දක දරුවෙකුට ගොඩාක් දේවල් අපිට කරන්නට නැහැ. හැබැයි දරුවව කායිකව මානසිකව අර යහපත්ව තියන්නට නම් එයාගේ සිතිවිලි රාමුව හොඳ මට්ටමක තියාගන්නට ඕනේ. එතකොට පවුලේ දරුවත් එක්ක නිතරම ඉන්න කෙනා එයාව සතුටින් තියන්නට පුළුවන් ඕනම ක්‍රියාකාරකමක් අපිට හොඳ ක්‍රියාකාරකමක් විදිහට හඳුන්වන්නට පුළුවන්. දැන් කවන දේ වෙන්න පුළුවන්, නාවන දේ වෙන්න පුළුවන්, එයාත් එක්ක සෙල්ලම් කරන දේ, දරුවට කිරි දෙන එක, මේ හැම දෙයක් තුළම ඔබට පුළුවන් නම් මේ ආදරයත් එක්ක ගනුදෙනු කරන්න, එතන දරුවාගේ ලොකු මානසික සංවර්ධනයක් සිද්ධ වෙනවා. දැන් විශේෂයෙන්ම මං අර කියන්න උත්සාහ කරේ මේ දල චාලක ක්‍රියා සහ සියුම් චාලක ක්‍රියා. අපි ගත්තොත් මේ පුංචි ඇඟිලි තුඩු වලින් කරන දේවල් ඔබට අවුරුදු දෙකක් වගේ වයස දරුවෙක් වෙනකොට මේ බොත්තමක් දානවා කියන ක්‍රියාවලිය, එහෙම නැත්නම් සපත්තුවක ලේස් එකක් ගැට ගහනවා කියන ක්‍රියාවලිය ලොකු ක්‍රියාදාමයක් ඇත්තටම. මොකද මොළයෙන් පණිවිඩ ගණනාවක් ඇවිල්ලා තමයි මේ ඇඟිලි තුඩු හසුරවලා එයාගේ ගැටේ ගහන්න ඕනේ, නැත්නම් අර බොත්තම හරියට දාන්න ඕනේ. එතකොට මේ ක්‍රියාකාරකම් වෙන්න නම් මේ ඇඟිලි තුඩු වලට ඒ අභ්‍යාසය ලැබෙන්නට ඕනේ. ඉතින් අපිට එහෙම කරන්න පුළුවන් ඕන තරම් ওই ගෙදර වෙන සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට එයාව සහභාගී කරගන්න එකෙන්. මම හිතන්නේ අපි පුංචි විරාමයක් අරන් නැවත හමු වෙමු. ආදරයේ පළමු පාඩම.
නැවතත් ආදරේ පළමු පාඩමට ආදරයෙන් පිළිගන්නවා. අනුෂා කිව්වා අනුෂාගේ පුංචි දුවව පෙර පාසලකට දානවා කියලා. පළවෙනි ඒ පෙර පාසලට දාන පළවෙනි දවස ගැන අනුෂා හිතලා තියෙනවද? මොකද මම මගේ දරුවන්ව පෙර පාසලට දාන අවස්ථාවේ ගොඩක් දුක බය ගොඩක් පීඩනයකට ලක් වුණා. අනුෂා හිතනවද අනුෂටත් ඒ වගේ හැඟීමයි කියලා? ඔව් මට හිතෙනවා මටත් ලොකු පීඩනයක් වෙයි කියලා. මොකද බබා අපේම කවුරු හරි එක දිගටම ඉඳලා තියෙන්නේ. බබා එක කොයි විදිහට බාර ගනීද කියන එක ප්‍රශ්නයක්. අනික ඇත්තට බබාට කොයි වගේ රැකවරණයක් එතනින් ලැබෙයිද කියන එකත් ගොඩක් දුරට මං හිතනවා ඒ ගැන. රේකා මහත්මිය, දෙමව්පියන් වන අපි හැමෝම පළවෙනි දවස අපේ දරුවව පෙර පාසලකට හෝ ඩේ කෑයකට හෝ ලොකු පීඩනයකින් දෙමව්පියන් දරුවව දාන්නේ. තවත් එකක් තමයි අපි ගොඩක් වෙලාවට හිතනවා දරුවත් මේක කොයි විදිහට බාර ගනීද කියන එක ගැන. රේකා මහත්මිය එක ගැන මොනවද කියන්නේ? ඇත්තටම දරුවට එක අලුත් අත්දැකීමක්. දැන් දරුවා කාලයක් තිස්සේ යාට හුරු පරිසරයක ඉන්නේ. එතකොට මේ අලුත් පරිසරය කියන එක තැනට යනකොට මානසිකව හැම දරුවෙක්ම එක පුංචි පීඩනයක්වත් විඳිනවා. ඒක සමහර වෙලාවට අවුරුදු 4 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්. ඒ පීඩනය අත්විඳිනවා. ගොඩක් වෙලාවට මව්වරු හැටියට අපි හිතනවා මේ පීඩනය දරුවට හොඳ දෙයක්ද කියන එක. ඔව්, දැන් අපි මනෝවිද්‍යාව විෂයෙන් කතා කරතින් අපි මේක කියනවා වෙන්වීමේ කාංසාව, separation anxiety. يعني තමන්ට හුරු පරිසරය, හුරු පුද්ගලයාගෙන් වෙන්වීම හින්දා එයාට දැනෙනවා පුංචි insecurity එකක්. මම මේ ඉන්නේ මං ඉන්න ඕන තැනද, මේ අයව මට විශ්වාස කරන්න පුළුවන්ද කියන හැඟීම දරුවටත් තියෙනවා. මේක ස්වභාවිකව සිද්ධ වෙන්නේ. හැබැයි මෙතනදී දරුවාගේ පෞරුෂත්වයේ බලපානවා. ඒ කියන්නේ දරුවට ඊට කලින් නිවසේදී පරිසරයේදී විවිධ පුද්ගලයන් එක්ක ගනුදෙනු කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා නම් එයා මේ කාර්යය අභියෝගය ඉතා හොඳින් මුහුණ දෙනවා. ඔබ සමහර වෙලාවට දැකලා ඇති පුංචි දරුවෝ අර පන්තියෙන් ඔළුව එහාට දාගෙන කෑග ගහ අඬනවා. දෙමව්පියන් දීලා යනකොට ඩේකියායකට වෙන්න පුළුවන්, ඒගොල්ලෝ අඬනවා. මොකද අර ඉන්සිකියොරිටි කියන එක දැනෙනවා. ටික කාලයක් යනවා දරුවට ඒක තේරුම් ගන්නට. හැබැයි දිගින් දිගටම දරුවෙක්, ඒ කියන්නේ අවුරුද්දක් විතර මෙහෙම දිගටම අඬනවා නම් ඒ සඳහා විශේෂ කියන අදාළ වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක වඩා හොඳයි. මොකද සමහර දරුවෙකුට ඒක දරා ගන්නට නොහැකි අවස්ථාවල් තියෙනවා. හැබැයි අපිට පුළුවන් භාෂාවකින් දරුවට ඒක දැනුවත් කරනවා නම් ඒක ලොකු උදව්වක්. ඔයා ඉස්කෝලෙකට යනවා, ඔයා යාළුවෝ හම්බ වෙන්න යනවා, ඔයා ආයෙම ගෙදර එනවා. මේ පුංචි පුංචි භාෂාවෙන් දෙන පුංචි අවධාන ඒගොල්ලන්ට ගොඩක් වටිනවා අර ඉන්සිකියුරිටි එක මැනේජ් කරගන්නට. ඒ අතරම මව්වරුන්ට තියෙන පීඩනය ගැන රේකා මහත්මිය මොනවද? ඇත්තටම මව්වරුන් බලන්න ඕනේ ඇයි ඒක ඒගොල්ලන්ට දරා ගන්නට බැරි වෙන්නේ කියන එක. ඒක සමහර වෙලාවට අර ඉමෝෂනලි එන දුරස්ථභාවය අම්මටත් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට අර ආයතනය අඬනකොට ඒක මම හිතන්නේ දරුවෙක් අඬන එක අහගෙන ඉන්න ටිකක් අමාරුයි. ඒක නම් ඔව්, ඒක අම්මා කෙනෙක් හැටියට සමහරවිට බලා ඉන්න කෙනෙක් හැටියට අපි හැමෝටම අමාරුයි. මොකද මේ ජීවිතේ බොහෝ දේවල් බැඳිලා තියෙන මිනිස්සුන්ගේ මානසික ආවේගත් එක්ක, ඉමෝෂන්ස් එක්ක. ඉතින් දරුවව අපි ඩේකියායකකට දාන්නේ යම්කිසි යහපත් චේතනාවක් එක්කනේ. එතකොට අම්මට පුළුවන් නම් ඒ පිළිබඳව හිතන්න. මේ පුංචි කාලෙකට මෙයා මෙතන තව ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මෙයාට යාළුවෝ හම්බ වෙනවා. ඒ වගේ ඒ පිළිබඳව මං කියන්නේ නිකන් හිතන්න බෑ. ඒකයි මං කිව්වේ අම්මා හොඳ නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ. තමන්ගේ දරුවා යන ආයතනය, එයා ඉන්න තැන, ගෙදර වුණත් හොඳ නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ. ගෙදරද පිටතනක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ සාධාරණ සාක්ෂිත් එක්ක අම්මට ඒක ගැන ධනාත්මකව හිතන්න පුළුවන් නම් අර එන ආවේග යම් තුරකට පාලනය කරගන්නට පුළුවන්.
कुछ डॉक्टर माँ भी होती है और उनके दिल में बसती है माँ की ममता। जब तुझ पर आए दाने तो माँ का दिल ही जानता है कि दिल पे क्या गुजरती है। ज्यादातर डॉक्टर अपने शिशु के लिए इस्तेमाल करते हैं सिर्फ जॉनसन्स बेबी सोप और पाउडर, क्योंकि यह है क्लिनिकली प्रूवन माइल्ड। जब तू खुश इस दिल को मिले सुकून। जॉनसन्स बेबी सोप और पाउडर, डॉक्टरों का भरोसा अपने शिशु के लिए भी। ஆதரய பலமு பாடம்। ඒකමත්මිය දරුවෙක්ව මම හිතන්නේ ගොඩක් වෙනත් රටවල්වල කුඩා දරුවන් ගොඩක් නිදහසේ ඒගොල්ලන් අධ්‍යාපනය ලබන්නේ ගොඩක් සෙල්ලම් කරමින්। ඒත් මම හිතන්නේ අපේ රටේ දැන් පොඩ්ඩක් වෙනසක් වෙලා තියෙනවා, මොකද කුඩා කාලේ දරුවෙක් නිදහසේ සෙල්ලම් කරනවට වඩා මම හිතන්නේ අපේ මව්වරු දැන් ගොඩාක් පීඩනය යොමු කරනවා අධ්‍යාපනය පැත්තට। ඔව් මම එකඟයි ඔබත් එක්ක। මම හිතන්නේ දරුවා මව් කුසේ ඉන්නකොටම අපේ අම්මලා දරුවාගේ පාසල ගැන හිතන මානසික තත්ත්වයක් තමයි දැනට ලංකාවේ පවතින්නේ। ඒක මේ තියෙන ජීවන රටාවත් එක්ක සිද්ධ වෙලා තියෙන දෙයක් වෙන්නට ඇති। මම දන්නවා හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්මත් හරි ඒගොල්ලන්ට අවශ්‍යයි මේ ලංකාවේ තියෙන හොඳම තැනට තමන්ගේ දරුවා දාන එක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව। හොඳම දේ කියන එක අපි මනින්න පුරුදු වෙලා තියෙන්නේ අපිට බාහිරව තියෙන සම්පත් වලින්, අන එතන තමයි ගැටලුව සිද්ධ වෙලා තියෙන්නේ। ඒ හරහා අනවශ්‍ය පීඩනයක් දරුවට ලැබිලා තියෙනවා। දරුවගේ බාල කාලයේ දරුවෝ සෙල්ලම් කරන්නට තියෙන ප්‍රමාණය හරි අඩු වෙලා තියෙනවා। ඒ ඉස්සර අපි අතීතයට ගිහිලා බැලුවොත් ළමයි සෙල්ලම් කරා ඒගොල්ලෝ මිදුලවල් වල මේ ගොයන් කපලා ඉවරුනහම ඒ තැන්වල ඒගොල්ලෝ සෙල්ලම් කරා। හැබැයි අද දරුවෙකුට කුඹුරක් තියා මිදුලකටවත් බහින්න වෙලාවක් නැහැ, මොකද බාලාංශේ ඉඳන් විභාග තියෙනවා, විභාග ටියුෂන්, ඒක තුල නිර්මාණය කරන්නේ යහපත් මානසික කායික තත්ත්වයේ දරුවන්ද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්। මේ දෙවැනි අම්මාගෙන් පුංචි පණිවිඩයක්। අපි දැන් බලමු මේ දොවාගත්තු කිරි ටික පුංචි පැටියට පොවන්නේ කොහොමද කියලා। අපි ඉස්සෙල්ලම පහසෙන් වාඩි වෙලා පුංචි පැටිය අපේ උකුල උඩ වාඩි කර ගන්න ඕන। වාඩි කරගෙන නැපියක් හරි එහෙම නැත්නම් බිබ් එකක් හරි දාලා බබාගේ ඇඟට වැටෙන හින්දා අනිත් අතින් කිරි එක අරගෙන ඒ පුංචි පැටියගේ යටිතොලේ තියන්න ඕන කප් එක තියලා පොඩ පොඩ තමයි අපි එවන්න ඕන। එක පාට ගොඩක් එවුවොත් පුංචි පැටියට කිරි ටික හිර වෙන්න පුළුවන්। මෙහෙම කිරි දෙනකොට මෙයාගේ උරා බීමේ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා, ගිලීම හුස්ම ගැනීම වැඩි වෙලා මබාගේ මොළේ වර්ධනයට උපකාර වෙනවා। බබා හරි කැමති පුංචි බබාලා කප් එකෙන් කිරි බොන්න, ඒකෙහිඳ අපහසුයක් නැතුව පොවන්න පුළුවන්। බබා කිරි ටික බීලා ඉවර වුණාම ගුඩුස් යවලා බබාව තියාගන්න පුළුවන්. පුංචි බබා මෙහෙම මින්දෙද්දී අපිට ගුඩුස් යවන්න පුළුවන්, පුංචි බබාව පොඩ්ඩක් ඉස්සරහට ඇල කරලා පිටිපස්සේ පිට හොඳට අත ගෑවනම් බබාගේ ගුඩුස් යනවා। ආදරයේ පළමු පාඩම। රේකමාත්මිය දරුවෙක්ගේ ගොඩක් වෙලාවට අද ජීවත් වෙන දරුවන් ගොඩක් වෙලාවට තනියම ජීවත් වෙන්නේ ලංකාවේ। මං හිතන්නේ අපි ගොඩක් වාසනාවන්තයි, මොකද අපිට පවුලේ ගොඩක් කට්ටි ඉන්නවා දරුවා එක්ක ගත කරන්න। ආච්චිගේ සීයාගේ ඒ සම්බන්ධය නැත්තම් නැන්දලාගේ මාමලාගේ සම්බන්ධය කොච්චරක් වටිනවද අපේ දරුවන්ගේ වර්ධනයට? ගොඩක් වටිනවා. අපි දැන් ඉන්නේ න්‍යෂ්ටික පවුල ඇතුලේ. හැබැයි ඉස්සර අපි හිටියේ විස්කෘත පවුල ඇතුලේ. මං හිතනවා ඔබ අදහස් කරන්නේ ඒක. ඇත්තටම දරුවෙකු ජීවිතේ ඉගෙන ගන්න එතනින්.
මොකද අපි දන්නවා අම්මට දරුවගේ දේවල් පිළිබඳව සොයා බලන්න බැරි වුණත් ඒහා සමානම කෙනෙක් එතන ඉන්නවා. ආච්චි අම්මා වෙන්න පුළුවන්, නැන්ද කෙනෙක් වෙන්න පුළුවන්, මාමා කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට දරුවාගේ අර මංකේ මූලික වර්ධන අවශ්‍යතාවයන්ට ඕන කරන භාෂාව, එහෙම නැත්නම් චාලක ක්‍රියාකාරකම්, ඒ හැම දෙයකටම සහයෝගය දෙන්න තව එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මේ කාලපරාසයේ දරුවෙක් ගොඩාක් නිරීක්ෂණයේ තුලින් ඉගෙන ගන්න කෙනෙක්. දරුවා ඉගෙන ගන්නේ දකින දේ තුල. දකින්න නම් කට්ටිය ගොඩක් ඉන්න ඕනේ පරිසරයේ. බොහෝ දේවල් සිද්ධ වෙන්න ඕනේ. භාෂාවටත් ලොකු උදව්වක් සිද්ධ වෙනවා කීප දෙනෙක් ඉන්න එක තුල. මොකද එක්කෙනෙක් ඉන්නකොට සමහර වෙලාවට කතා කරන්නේ බොහොම සීමා සහිත වචන, සීමා සහිත ක්‍රියාකාරකම්. හැබැයි කණ්ඩායමක් ඉන්න එක තුල දරුවා දකිනවා ගොඩක්. එහෙනම් එයාට ඉගෙන ගන්න ලැබෙන පරාසය බොහොම ඉහළයි. මේ මේ සතියේ උපන්දින සමරන පොඩ්ඩන්ගේ පින්තූර. ආදරයේ පළමු පාඩම. රේඛා මාත්මිය අද අපි ගොඩාක් අපිට දැනුවත් කරා. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වීම ගැන. මගේ හෙලියන් දෙදෙනාටත් ගොඩක් ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වීම ගැන. දරුවෙක්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා වගේම රටට ගුණයහපත් දරුවන් බිහි කිරීම දෙමව්පියන් වන අපගේ සිහිනයක්. හැම අම්මා කෙනෙක්ගේම ඒ සිහිනය ඉටු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගිහිල්ලා එන්න. ලබන සතියෙත් අපි හමු වෙමු. ඔයාලාගේ වීඩියෝස් සහ පින්තූර අපිට එවන්න. ආදරේ පළමු පාඩම නම්බර 46 වොක්ස්වෝල් වීදිය කොළඹ 2. ඊමේල් jv@cic.lk.